හලෝ බොයිස් ඔයගොල්ලෝ අදත් එක්ක දොලා තින්නේ පොඩ්ඩක් ගේමින් YouTube channel එකත් එක්ක. ඉතින් ඔයගොල්ලෝ බලනවා ඇති දවස් 8කින් හරියටම වීඩියෝ එකක් දාලා නැහැ. ඉතින් ඒක ගැන කතා කරොත් එහෙම ඒකට හේතුව තමයි මම සාමාන්‍ය දවස් 3න් 3ට තමයි වීඩියෝ අප්ලෝඩ් කරන්නේ. ඉතින් මම කොහොම හරි අන්තිම වීඩියෝ එක දාලා දවස් 2කට පස්සේ මම YouTube එකට ගිහිල්ලා බලනවා මගේ channel එකේ තත්ත්වය කොහොමද කියලා. ඉතින් එතකොට මම දකිනවා මට කිසිම විදියකට post එකක් live එකක් ඒ වගේ story එකක් කිසිම දෙයක් share කරන්න දෙන්නේ නැහැ. community guideline strike එකක් වැදලා තියෙනවා. ඉතින් මේකට හේතුව තමයි පරණම මේ වීඩියෝ වල දන්නවනම් මම මුල්ම කාලේ මේ වීඩියෝ දෙක තුනකුත් දැම්මා. ඉතින් ඒ එක වීඩියෝ එකකට මේ ළඟදී ආපු update එක නිසා strike එකක් වැදලා තියෙනවා community guideline error කියලා. ඉතින් ඒකේ තියෙන පොඩි සීන් එකක් හස්බන්ඩ් කෙනෙක්ට තමන්ගේ වයිෆ් එලෝ එලෝ ගාන සීන් එකක්. ඉතින් ඒකට තමයි වැදිලා තියෙන්නේ මේ ඒක නිසා කොහොම හරි සතියක් යනකම් මට වීඩියෝ post ඒ වගේම ෂෙයා කරන්න ඊට පස්සේ තව post දාන්න story දාන්න කිසිම දෙයකට මට permission දීලා නැහැ. ඉතින් ඔක්කොම මගෙන් අයින් කරලා තියෙනවා. ඊට පස්සේ ඉතින් දවස් 7ක් යනකම් ඉන්න ඕනේ මේ දේ ඉවර වෙන්න. ඉතින් ඒක නිසායි වීඩියෝ එකක් දාන්න පරක්කු උනේ. ඉතින් ඔයගොල්ලෝ දකින්න ඇති මම දාලා තිබ්බා YouTube එකේ සහ Facebook එකේ මගේ account එක විකුණන්න දාලා තියෙනවා. ඉතින් ඔයගොල්ලෝ එකපාරට හිතන්නේ ඇති මම මොකද්ද මේ කරන්න යන්නේ? PUBG ගහන එක නවත්තලා දාලා channel එකත් අයින් කරලා දාන්න ද යන්නේ? නැහැ, එහෙම ද යන්නේ මේ channel එක කරගෙන යනවා. ඉතින් පොඩි හදිස්සියකට account එක විකුණුවා. ඉතින් මෙතනින් පස්සේ තියෙනවා මොකද්ද මේ හේතුව සහ මොකද්ද මේ අද surprise එක කියලා. එනයිටි අපි වීඩියෝ එකට ගිහිල්ලා බලමු මොකද්ද මේ සර්ප්‍රයිස් එක කියලා. හරි බොයිස්, ඉතින් කලින් තිබ්බ account එක නෙමෙයි දැන් තියෙන්නේ. ඉතින් දැන් තියෙන්නේ අලුත් account එක. කලින් account එක විකුණුවා. ඉතින් දැන් තියෙන account එක ID එක තමයි 542371384083 තමයි අලුත් ID එක. ඉතින් account එකේ විස්තර කියන්න කලින් මතක් කරන්න ඕනේ තුන් දෙනෙක් ඉන්න අනිවාර්යයෙන්ම මුලින්ම මතක් කරන්න ඕනේ tracker ඒ වගේම ghost ඒ වගේම ජමින්දයියව. ඉතින් ඔය තුන් දෙනා නැත්නම් කිසිම විදිහකට මේ account එක මට ගන්න හම්බෙන්නේ නැහැ. මොකද මාරම් වටින account එකක් ජීවිතේටවත් දැකලා නැති අහලා විතරක් තියෙන ඒ වගේ මේ වගේ පොඩි YouTube කෙනෙකුට දුන්නා කිව්වහම මට හිතාගන්න මේකට මම කොහොමද ස්තුති කරන්න කියලා. ඉතින් මාරම සතුරුයි මගේ ජීවිතේ තිබ්බ පස්සම ලොකු හිණයක් කම්ප්ලීට් වුණා. ඉතින් මට තේරෙන්නේ නැහැ ඒකට ඔයගොල්ලන්ට කොහොමද ස්තුති කරන්න කියලා මාරම සතුටක් තියෙන්නේ. ඉතින් thank you ඔයගොල්ලන්ට. ඉතින් ඕගොල්ලෝ නැත්නම් මට මේ account එක කිසිම විදියකට ගන්න හම්බෙන්නේ නැහැ. ඉතින් ඕගොල්ලෝ දුන්නේ ලොකු support එක නිසා තමයි මට මේ වගේ account එකක් ගන්න පුළුවන් වුණේ. ඉතින් thank you පට්ටම සතුටේ. ඉතින් අපි ගිහිල්ලා බලමු account එකේ මොනවද තියෙන්නේ කියලා. ඉතින් මේ තියෙන මගේ අලුත් account එක. ඉතින් මගේ ජීවිතේ තිබ්බ ලොකුම හිණයක් තමයි onnit account එකේ සෙල්ලම් කරනවා කියන එක. ඉතින් මගේම ඉතින් මාරම සතුටේ. ඉතින් thank you ඔය තුන් දෙනාට. ඔය තුන් දෙනාගේ support එක නිසා තමයි මට මේ account එක ගන්න පුළුවන් වුණේ. ඉතින් මම කියන්න මේ account එකේ තියෙන දේවල් මොනවද කියලා. ඉතින් අපි යන් මොනවාද මේ account එකේ තියෙන්නේ කියලා බලන්න. හරි බොයිස්, ඉතින් මම ඔයගලන්ට පෙන්නන්න මේක ඉන්වෙන්ටරිය මොනවාද තියෙන්නේ කියලා. ඉතින් අපිට බලා ගන්න පුළුවන් මේකේ බොයිස් තියෙන සීසන් 9 ඉඳන් තමයි RP buy කරලා තියෙන්නේ 18 එනකන්. හැබැයි 9 එකේ RP එක max කරලා නැහැ. ඒ වගේම සීසන් 17 එකත් අරගෙන නැහැ. ඉතින් අනිත් ඔක්කොම RP ටික මේකේ තියෙනවා. ඉතින් මම ඔයගලන්ට පෙන්නන්න මේ තියෙන සීසන් 10 එකේ කිට් එක, සාරගේ කිට් ටික තියෙනවා. ඒ වගේම 11 එක තියෙනවා, 12 එක තියෙනවා, 13, 14, 15 ටික තියෙනවා. ඒ වගේම 16 එකක් තියෙනවා. ඉතින් මේකේ තියෙනවා එක එක අමුතු කිට් එකක්. ඉතින් මෙතනින් පස්සේ ටික මම ඔයගලන්ට මෙහෙම පෙන්නගෙන යන්නම් මොනවද තියෙන්නේ කියලා. I can almost feel you, whoa, whoa, whoa.
හරිබෝසිතින් අපිට බලාගන්න පුළුවන් හෙල්මට් ස්කින් වලට ගියාට පස්සේ සීසන් 9 එකේ ඉඳන් හෙල්මට් ස්කින් ටික තියෙනවා මේක තමයි 9 එකේ මේක 9 එකේ බොක්ස් එකකට ආවේ ඉතින් මේ තමයි 9 එකට හම්බෙච්ච එක මේ තියෙන 9 එකේ බොක්ස් එකකට ආපු එකක් ඉතින් ඒක තියෙන ඊට පස්සේ සීසන් 10 එකක තියෙනවා 12 තියෙනවා 11 එක තියෙනවා ඉතින් මෙන්න මේ ටික තියෙනවා RP ටිකේ තියෙනවා මේ හෙල්මට් ස්කින් ටික ඒ වගේම ක්ලාසික් ක්‍රියේට් එකෙන් හම්බෙච්ච වගේක් තියෙනවා ඒ වගේම තව කොහෙන්ද මන්ද මේව නම් හම්බුනේ ඒක නම් දන්නේ නැහැ මතක නැහැ ඉතින් මේක මං හිතන්නේ ආවේ අර මේ හෙල්මට් ස්කින් එක ආවේ මතක හැටියට අර ආවේ පිනෝකියෝ සෙට් එක ගන්න එක වගේ මට ලාවට නම් මතක මට හරියට මතක නැහැ කොහොමද කියලා ඒක වගේ ලාවට මතකයි ඉතින් ඒක තියෙනවා ඉතින් මෙන්න මේ හෙල්මට් ස්කින් ටික තමයි මේකේ තියෙන්නේ ඒ වගේ ඔයගොල්ලෝ බලා ගන්න පුළුවන් හෙඩ් ගියර් ටික ඉතින් මෙන්න මේ ටික තමයි තියෙන්නේ ඉතින් RP වල වගේක් තියෙනවා ඒ වගේම අමුතු අමුතු දේවල් ටිකක් තියෙනවා මම දැකලා නැති ඒවා තියෙන සමහරක් ඒවා ඉතින් පට්ටම ටිකක් තමයි මේ account එකේ තියෙන්නේ. ඉතින් මාරම සතරේ ගැන කතා කරනවා නම් ඉතින් එකකේව තියෙන ඉතින් මෙන්න මේ කොණ්ඩ සෙට් එක තියෙන මේ එක මම අර වැඩිය දැකලා නැහැ. මේල් එකට දැම්මම එකක් එනවා, ෆීමේල් එකට දැම්මම තව එකක් එනවා. ඉතින් ඒ ටික තියෙන මේකේ ඒ වගේ මෙන්න මේ තොප්පියක් තියෙන මේ කොහෙන් හම්බෙච්ච එකද දන්නේ. හැබැයි මේක තියෙන මේ කොහොමද දන්නේ. ඉතින් ඒ වගේම අර අන්දක තියෙන සීන් එක තියෙන පිංගෝනා වගේ සීන් එක ඉන්න අන්න එක තියෙනවා ඊට පස්සේ අපිට බලාගන්න පුළුවන් කණ්ණාඩි දිකර තියෙනවා ඉතින් කණ්ණාඩි නම් වැඩක් නැහැ නේ ඊට පස්සේ මාස් ටික බලාගන්න පුළුවන් මාස් ටිකේ තියෙනවා එක එක ඒවා නිකන් අමුතු අමුතු ඒවා මාස් දාන්න නැහැ නේකින්ද වැඩක් නැහැ ඊට පස්සේ අපිට බලාගන්න පුළුවන් උඩ කැලි ටික තියෙනවා මෙන්න මේ ලස්සන එක තියෙනවා සෙම්සි එක ඒ පොඩ්ඩක් ඉන්න මම ඔයගලට ගන්න එක අයින් කරලා එක පෙන්නන්නම් දැන් පේන්නේ හරි මේ තියෙන මේ ටික ඉතින් එක එක ඒවා තියෙනවා මේකේ ඔයාලා බලාගන්න පුළුවන් මෙන්න මේ කිට් සෙට් එක එහෙම තියෙනවා මේකේ ෆුල් සෙට් එකම තියෙනවා මේකේ ඒ වගේ මේ මොකද්ද මේ මෙන්න මෙහෙම අයිටම් මේකත් තියෙනවා දැකලා නැහැ ඊට පස්සේ මෙන්න මෙහෙම අයිටම් මේකත් තියෙනවා මේ මම මෙන්න මේවා අදවයි දකින්නේ වැඩි හොයන්න බෑ මොකද මම රිසෝස් පැක් ඩවුන්ලෝඩ් කරලා නෙන්නේ නැහැනේ සම්පූර්ණයෙන්ම මොකද ලැග් වෙන නිසා ඒ කියන්නේ ලැග් එක අඩුවෙන් පාවිච්චි කරන්න ඕන රිසෝස් පැක් ටික අඩුවෙන් පාවිච්චි කරාම හරි ඊට පස්සේ මේ මේව නම් දැකලා තියෙනවා මෙන්න මේ ටික තමයි තියෙන්නේ ඒ වගේම අපිට බලා ගන්න පුළුවන් බෑග් පැක් ස්කින් වලට ගියාට පස්සේ මෙන්න මේ සෝස පාට ලස්සන එක තියෙනවා සෙම්සි එක ඊට පස්සේ අපිට RP වල තියෙන ටිකක් තියෙනවා සීසන් 9 එකේ බෑග් පැක් එක තියෙනවා මේකේ කිට් එක විතරයි නැද කිට් එක M16 එක විතරයි නැත්තේ ඊට පස්සේ මෙන්න මේ බෑග් පැක් එක තියෙනවා මේ අර කොටුවක් වගේ ආ බෑග් පැක් එක අන්න එක තියෙනවා ඊට පස්සේ මෙන්න අයිස්ක්‍රීම් යන් එකක් වගේ එකක් තියෙනවා ඊට පස්සේ අපිට බලා ගන්න පුළුවන් අර මංකි බෑග් පැක් එක තියෙනවා ඒ වගේම සීසන් 14 එකයි 15 එකයි 16 එකයි ඒ ටික තියෙනවා ඒ වගේම 12 එක තියෙනවා මෙන්න මේ වගේ බෑග් පැක් ටිකක් තියෙනවා මේකේ ඉතින් මෙන්න මේ බෑග් පැක් එක එහෙම තියෙනවා දැන් මේ AG coin වලට තියලා තියෙන මේ කලින් හම්බෙච්ච එක ඒ ටික එහෙම තියෙනවා මේකේ ඊට පස්සේ යට කැලි වලට ගියාට පස්සේ ඔයගොල්ලෝ බලා ගන්න පුළුවන් යට කැලි වල මේකේ ෆුල් සෙට් එක තියෙනවා ඒ වගේම අර මං කලින් දැම්ම කිට් එක ඒකේ යට කැල්ල තියෙනවා ඒ වගේම මගේ ජාත්‍යන්තර කිට් එක හදන යට කලිසමක් තියෙනවා මේකේ ඉතින් ඒක හදන හැටි මම ඔයගොල්ලන්ට අන්තිමට කියන්න ඉතින් මෙන්න මේ මොකද්ද මේ කිට් එක මම දැකලා නැහැ මීට කලින් චුටි කලිසම් කැල්ලක් තියෙනවා ඒ වගේම පාප්පු ටික තියෙනවා ඉතින් සෙරප්පු නම් වැඩක් නැහැ නේ සෙරප්පු තියෙන ටිකනේ ඊට පස්සේ මම ඔයගොල්ලන්ට නිකන් පෙන්නගෙන යන්නම් තියෙන ගන් ස්කින් ටික ඉතින් මෙන්න මේ ගන් ස්කින් ටික තමයි මේ account එකේ තියෙන ඊට පස්සේ මම ඔයගලන්ට පෙන්නන්නම් මේකේ තියෙන update ගන් ටික හරිබෝසිතින් වෙහිකල් ස්කින් වලට ගියාට පස්සේ අපිට බලා ගන්න පුළුවන් සීසන් 10 එකේ වෙහිකල් එක තියෙන අර සම්පූර්ණයෙන්ම උඩ මෙටල් වහලා තියෙන එකට ඊට පස්සේ අර උඩ නිකන් මොකක්ද ඒකට කියන්නේ නිකන් හුඩ් එක වගේ තියෙන අන්න ඒකටත් එකක් තියෙනවා මෙන්න මේ සුදු පාටක මේක RP බොක්ස් වලට ආවේ සීසන් 11 වලදී ඒක තියෙනවා ඒ වගේම බලා ගන්න පුළුවන් අපිට ඩාසිය ස්කින් දෙකක් තියෙනවා මෙන්න මේ ස්කින් එකේ සීසන් 9 එකයි 12 එකයි ඒ වෙහිකල් ස්කින් දෙක තියෙනවා ඒ වගේම බයිසිකල් වලට ස්කින් හතරක් තියෙනවා මෙන්න මේක තියෙනවා මේක තියෙනවා හතර නෙමෙයි සෝරි තුනක් මේකත් එක මං ගණන් කරේ වැරදිලා ඒකට තුනක් තියෙනවා ඒ වගේම අපිට බලා ගන්න පුළුවන් මෙන්න මේ ස්කින් එක තියෙනවා රෝද තුනේ බයික් එක රෝද තුනේ බයික් එකට ගොඩක් ස්කින් නැදුයි ඉතින් ඒකටත් බයික් එකක් තියෙනවා ස්කින් එකක් ඊට පස්සේ සීසන් 10 එකේ ස්නෝ මොබයිල් එකටත් තියෙනවා
මෙන්න මේටිකට තමයි තියෙන. ඒ වගේම බගියට ස්කින් හතක් තියෙනවා. ඇලිගේටර් බගිය තියෙනවා. කානයින්ට ස්පින් එකදී හම්බෙච්ච එක. මේ ළඟදී ප්‍රීමියම් ක්‍රෙඩිට් වලට මේ ඕපන් කරලා තිබ්බේ නැහැ. මේක මම හිතන්නේ කලින් හම්බලා තිබ්බේ. ප්‍රීමියම් ක්‍රෙඩිට් එකක්වත් ඕපන් කරලා තිබ්බේ නැහැ මේකේ. කොහමරි මෙන්න මේටික තමයි හම්බලා තින්නේ. මෙන්න මේ බගිය තියෙනවා. ඉතින් මේ මේක මොකද්ද මේ අයිටම් එක? මම අදමයි මේක නම් දැක්කේ. මේ බගිය. ඉතින් මෙන්න මේ බගි ස්කින් ටික තියෙනවා මේකේ. ඒ වගේම බෝට්ටුවට තියෙනවන්න මගේ සෝසපාට සෙක්සි බෝට්ටුව තියෙනවා ලස්සන එක. ඉතින් මේක තියෙන ඒ වගේම බස් එකට තියෙනවා මෙන්න මේක. ඉතින් මේක නම් හැමෝම ළඟ ඇති මෙන්න මේ බස් ස්කින් එක. ක්ලාසික් ක්‍රේට් වලින් ගොඩක් වෙලාවට මේ බස් ස්කින් එක හම්බවෙන. ඔයගලන්ට හම්බුනේ නැත්නම් ක්ලාසික් ක්‍රේට් එකක් ඕපන් කරන්න හම්බෙයි අනිවාර්යෙන්ම. ඉතින් ඉමෝට් වලට ගියාට පස්සේ බලා ගන්න පුළුවන් අපිට සීසන් 9 එකේ ඉමෝට් එක තියෙනවා. ඉතින් මෙතනින් පස්සේ ඉමෝට් ටික මම ඔයගලන්ට මෙහෙම පෙන්නගෙන යන්නම් මොනවාද තියෙන්නේ කියලා. Expectations they keep weighing me down. My heart is begging me to get the hell out of my head. I'm gonna live inside the upside down for a minute and pray. Hari boys, ඉතින් MVP mode වලට ආවට පස්සේ අපිට බලා ගන්න පුළුවන් chicken dinner එක තියෙනවා. මෙන්න කොහමද quality එක තමයි ඒක නම් ඒක මරුවද. ඒක තියෙන ඊට පස්සේ සාරග එක තියෙනවා. සාරග MVP mode එක අර තුවක්කු අරගෙන වටේට වනන්නේ ටියු 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 ගාලා තියන්නේ. අන්න ඒක තියෙනවා. ඊට පස්සේ මම හිතන්නේ මේක හම්බුනේ RP එකට වගේ අර ෆෝන් එකෙන් selfie එකක් ගන්න එක මතක නැහැ. සීසන් 13 වල හරි මොකක් හරිද මන් ආවේ මතක නැහැ කොහොමද කියලා. මේ MVP mode එක තියෙනවා. 13 වල ආපු ගනේ වෙන මොකක් හරි ගම් මතක නැහැ මොකෙන්ද ආවේ කියලා. ඉතින් සීසන් 12 එකේ එක තියෙනවා MVP mode එක. ඒ වගේම සීසන් 13 එකේ එකක් තියෙනවා මේ අර සැපේ ඉන්නේ ෂෝඩි වගේ සීන් එකේ ඉන්නේ. සීන් එකේ ඉන්නේ ෂෝඩි වගේ හඩ් එකක් තියෙනවා. ඉතින් මේ පොඩ්ඩක් ඉන්නේ ටික ගියා හරි හරි මල ගැලිය පොඩ්ඩක් ඉන්නා හරි. ඊට පස්සේ මේ මොකක්ද මේ? මෙන්න මේක නම් මම අදමයි දැක්කේ. වඩ්ඩ මොකක්ද මේ අයිටම් එක? මම දන්නේ නැහැ. මම ඊට කලින් දැකලා නැහැ. ඉතින් ඔයගොල්ලෝ දන්නවනම් මේ මේක මොකටද ආවේ කියලා පල්ලෙන් කමෙන්ට් එකක් දාගෙන යන්න. මම නැත්තරම කිව්වොත් ඇත්තම දන්නේ නැහැ ඒක මොකටද ආවේ කියලා. ඊට පස්සේ කාලෝගේ MVP mode එක තියෙන අර කාසියක් කරකොල පියෝ ගාලා තියෙන අන්න එක තියෙනවා මේකේ. ඉතින් ඒකත් තියෙනවා මේකේ. ඉතින් මේක ලස්සනයි මම මේක දාගන්න. ඉතින් ඒ වගේ මෙන්න මේ ප්ලේන් ස්කින් එක තියෙනවා. ඔයගොල්ලන් බලා ගන්න පුළුවන් ඩ්‍රෝ එකක් ඇවිල්ලා තියෙනවා. ඩ්‍රෝ එකේ අනිත් පැත්ත දීලා තියෙන්නේ. ඩ්‍රෝ දෙකක් තියෙනවානේ. ඒකේ දෙවැනි ඩ්‍රෝ එකේ තියෙන ප්ලේන් ස්කින් එක තියෙනවා මේකේ. ඒ වගේම පැරෂූට් ස්කින් ටික මම ඔයගොල්ලන්ට මෙහෙම පෙන්නගෙන යන්නම් මොනවද තියෙන්නේ කියලා. හරි බොයිස්, ඉතින් ග්‍රනේඩ් ස්කින් වලට ගියාට පස්සේ බලා ගන්න පුළුවන් පාරාව ග්‍රනේඩ් එක තියෙනවා මේකේ. ඒ වගේම බලා ගන්න පුළුවන් මෙන්න මේ වගේ අර ඩක් එකේ හම්බෙන්නේ. අන්න ඒකෙදී හම්බෙච්ච මේ ග්‍රනේඩ් එක හම්බෙලා තියෙනවා මේකට. ඒ වගේම බලා ගන්න පුළුවන් අර ගෙම්බ ගිලපු ග්‍රනේඩ් එකක් තියෙනවා, ෆොග් ග්‍රනේඩ් එක. ඊට පස්සේ සීසන් 10 එකේ, 12 එකේ, 14 එකේ ග්‍රනේඩ් ටික තියෙනවා. ඉතින් මේක ලස්සනයි, මේක දාමු අපි. ඊට පස්සේ බලා ගන්න පුළුවන් ස්මෝක් ස්කින් වලට අපිට දීලා තියෙනවා. මේ පාර ප්‍රීමියම් ක්‍රෙඩිට් එකෙන් හම්බෙච්ච ස්මෝක් ස්කින් එක තියෙනවා. මේක අර කලින් මේ කුකුල්කන් ෆියුරි K90 ස්පින් කරද්දී හම්බෙච්ච එක. ඉතින් මම එක පෙන්නන්න. ඊට පස්සේ බලා ගන්න පුළුවන් සීසන් 15 එකේ තියෙනවා, 16 තියෙනවා, 16 තියෙනවා, 18 තියෙනවා. ඉතින් මේ ටික තමයි තියෙන්නේ. මේ කුකුල් කන් ෆියුරි එකේ කියලාමු. ඒක ගියෝ ගන්න බෑ දිව වැල්ලෙන. ඉතින් ඔන්න ඔය ටික තමයි තියෙන්නේ. ඉතින් මේවා ඩිෆෝල්ට් දෙන දේවල්නේ. ඉතින් අපි දැන් යමු මොනවාද අප්ඩේට් ගන්න තියෙන්නේ කියලා බලන්න. හරි බොයිස්, ඉතින් වර්ක්ෂොප් එකට ගිහිල්ලා මෙතන ද ලැබ් එකට ගිහිල්ලා මෙතන ඕන් දැම්මට පස්සේ මල් ළඟ තියෙන ටික පෙන්නනවා මට. ඉතින් කිලර් ටියුන් M24 එක තියෙනවා. මේක තාම ලෙවල් 1 අප්ඩේට් කරලා නැහැ. මේක මං හිතන්නේ මෙටීරියල් 4ක් තිබ්බොත් කිල් මැසේජ් එකට දාගන්න පුළුවන්. ඉතින් මෙටීරියල් 4ක් ඕන වෙනවා ඒක දාන්න. ඒ වගේම ඩැකොලැන්ටන් AKM එක තියෙනවා. ඒක කිල් මැසේජ් දාලා තියෙන්නේ. ඊට පස්සේ බලා ගන්න පුළුවන් ඊතරල් එම්බල් මොකක්ද යන්නේ යුසී තියෙනවා. ඒක කියව ගන්න බෑ, කමන්නේ යන්නේ යුසී තියෙනවා. ඒක මේ කිල් මැසේජ් එකකන් දාලා තියෙන්නේ ෆයිනල් ෆෝම්. ඒක ෆයිනල් ෆෝම් එක නිකන් ලස්සන විතරයි තියෙන්නේ. මේ
කමන්න දුකක් නැහැ ඒක කිල් මැසේජ් දාලා තියෙනවා ඊට පස්සේ මේ තියෙන කොබල් කන් ෆියුරි කාර් 90 එක ඉතින් මේකට තමයි අර ඇලිගේටර් බගිය ඒ වගේම දේවල් ටික හම්බලා තිබිලා තින්නේ මෙන්න මේක හම්බලා තියෙනවා ලස්සන කාර් 90 එක ඉතින් මේ තියෙන කිල් ඩිෆෙක්ට් එක මේක මේ කිල් මැසේජ් දාන්න නම් මේක කිල් මැසේජ් දාන්න කිව්වොත් මේ විකිනේ ඉතින් ඊට පස්සේ බලා ගන්න පුළුවන් UMP එකේ තියෙන අර පිනෝකියෝ UMP එක ඒක කිල් ඉෆෙක්ට් වලට දාලා තියෙන ඉතින් මේක කිල් මැසේජ් දාන්න මටීරියල් තුනක් වගේ තමයි ඕනේ වෙන්නේ ඉතින් ඒ වගේම බලා ගන්න පුළුවන් ග්ලැසි එක තියෙනවා ඉතින් ග්ලැසි එක කෙවීම ඔන් නිට් වල තමයි තියෙන්නේ ඉතින් පට්ටම සතුරුයි ජීවිතේ පළවෙනි වතාවට ඔන් නිට් account එකකින් සෙල්ලම් කරන මගේම කියලා ඉතින් thank you ඔය තුන් දෙනා දුන්න support එක නිසා තමයි මට මේ account එක ගන්න පුළුවන් වෙන්නේ ඉතින් ඒක ගැන කතා කරනවා නම් මාරව සතුරුයි ඉතින් හිතා ගන්න බෑ ඔයගොල්ලන්ට කොහොමද මන් thanks කරන්න කියලා වට්ටම සතුරුයි ඉතින් සතුරු වැඩිකමට තමයි අද webcam එක අරගෙන video එක දාන්නේ හිතුනේ ඉතින් මේ තියෙන එක kill effect එක ඉතින් මේ තියෙන advanced form එක මේ තියෙන kill message එක ඉතින් මාරව සතුරුයි ඒ වගේම මේ තියෙන්නේ on hit එක ඉතින් UMPI මේකයි දෙකම මට kill message දාගන්න පුළුවන් material 7ක් තිබ්බත් ඉතින් UC 8000ක් විතර යනවා ඒකට ඉතින් උගකුඩ උගස් කියන්න තමයි වෙන්නේ ඉතින් මේ දෙකව දාන්න පුළුවන් මේ කොහොම හරි kill message වලට හරියටම material 7ක් තිබ්බත් එම් ඉතින් material 7ක් ලේසියෙන්ම හොයාගන්න පුළුවන් ඔයගොල්ලෝ සාමාන්‍ය material ගන්න බලන් ඉන්නවා නම් මේ වගේ ලොකු ස්පින් එකක් කරකවන්න එපා. ඉතින් මේක ගන්න හම්බ වෙනවා. ඉතින් මේ තියෙන මම පට්ට මාස AWM එක. ඉතින් මේක මේකේ නැහැ. ඉතින් මේ ඒක ගන්න වෙන්නේ නැහැ. ඉතින් මේක මේ වගේ එකක් අප්ඩේට් කර මේකක් ගන්න කියොත් එහෙම ඔයගලන්ට පට්ට විදියට මටීරියල් අඩුවෙන් තමයි හම්බ වෙන්නේ. ඉතින් ඊට පස්සේ ඔයගොල්ලෝ බලා ගන්න බලා ෂොප් එකේ නෙමෙයි වැරදුනා. මේ මේ ක්‍රේට් වලට ගියාට පස්සේ ඔයගොල්ලෝ බලා ගන්න බලා ලක්කී ක්‍රේට් එනවා මෙන්න මේ වගේ බයිසන් වලට නම්මනම් වලට ඉතින් මේවට මටීරියල් හම්බෙනවා වැඩි. ඉතින් මේකකට UC 8000ක් කරගොල් කියන්නේ සාමාන්‍ය ඔයගොල්ලන්ට මටීරියල් 10ක් 12ක් අනිවාර්යෙන් හොයාගන්න පුළුවන්. සාමාන්‍යයෙන් අනිවාර්යෙන් මේ බොක්ස් එකකටත් හම්බෙනවානේ. බොක්ස් එකකට ගන්න එක හම්බුණා. තේත් එකක් හම්බෙනවා. ඉතින් බේන්ට් හරි හම්බෙනවා. ඉතින් මේක අර තියෙන දේවල් අඩු නිසා මේකේ මටීරියල් දෙනවා වැඩි. ඉතින් ඔයගොල්ලෝ මටීරියල් හොයනවා නම් මේවා මේකෙන් ස්පින් කරන්න අනිකට දෙන්නේ නැතුව ඉතින් ඔය දේවල් ටික තමයි account එකේ තියෙන්නේ. ඉතින් ඒ වගේම video බලන ඔයගලන්ට thank you වගේ like කරන, follow කරන, subscribe කරන ඔයගලන්ට thank you. එක වචනකින් හරි උදව් කරන හැමෝටම thank you. ඉතින් විශේෂයෙන් thank you tracker ghost ඒ වගේම චවින්ද අයියේ ඔයගලන්ට ඒකට කියන්න තේරෙන්නේ නැහැ. ඉතින් thank you මේ වගේ support එකක් දුන්නට. ඉතින් ඔයගලන්ට මෙතනින් පස්සේ බලා ගන්න පුළුවන් සුපුරුදු පරිදි මගේ bot game play එක. ඉතින් මේ විතර තමයි වීඩියෝ කරන්නේ. අනිවාර්යෙන් like එකක් comment එකක් දාගෙන යන්න අමතක කරන්න එපා. ඔයගලන් හිතන දේ අනිවාර්යෙන් පල්ලෙහාන් comment එකක් දාන්න. ඒ වගේම අර මම අහපු kit එක ගැන මේ අහපු MVP mod එක දන්නව නම් අනිවාර්යෙන් පල්ලෙහාන් comment එකක් දාන්න අමතක කරන්න එපා. ඉතින් එහෙනම් ඉතින් අපි අදට ගිහින් නැහැ. ඒ වගේ අපේ poddex live YouTube channel එක subscribe කරන්න අමතක කරන්න එපා. ඔයගල බලන ඉතින් මොකද්ද මේ interface එක කියලා අමුතු විදිහකට තියෙන්නේ. ඉතින් මේ live යන interface එක තියෙන්නේ අපි live යන poddex live YouTube channel එකේ සහ podda gaming facebook page එකේ. ඉතින් ඒ පැත්තට ගිහිල්ලා set වෙන්න facebook එක follow කරලා YouTube එක subscribe කරලා set වෙන්න. ඉතින් හැමෝම පරිස්සමෙන් ගෙදරටලා ඉන්න. මොකද මේ දවස්වල කොරෝනා පොඩ්ඩක් දරුණේ 2000 ගණක් යනවා දැක්කා දිනක ආසාදිතයින් සංඛ්‍යාව. ඉතින් හෙකින්ද කට්ටිය පරිස්සමෙන් ගෙදරට වෙලා game එක හරි ගහයි ඉන්න ගෙදරට වෙලා. ඉතින් එහෙනම් ඉතින් අපි අදට ගිහිල්ලා නැහ. ඕගොල්ලෝ එන enjoy කරන් board game play එක. ඉතින් thank you support කරව ඔක්කොටම. thank you බලන් ඉද ඔක්කොටම. ආදරේ thank you හොයලා බලව ඔක්කොටම. ආදරේ එහෙනම් ඉතින් අපි අදට ගිහිල්ලා නැහ. හැමෝටම bye bye. ගුණ උස එහෙනම් ඉතින් අලුත්ම video එකේ ඉස්සරහට එට්ටෙමු. You're never gonna make it, you're not good enough. There's a million other people with the same stuff. You really think you're different, man, you must be kidding. Think you're gonna hit it, but you just don't get it. It's impossible, it's not probable, you're irresponsible. Too many obstacles, you gotta stop it, yo. You gotta take it slow, you can't be a pro. Don't waste your time no more. Who the fuck are you to tell me what to do? I don't give a damn if you say you disapprove. I'm gonna make my move, I'm gonna make it soon. And I'll do it cause it's what I wanna fucking do. Cause all these opinions and all these positions, they come in millions, they blocking your vision. But no, you can't listen, that shit is all fiction. Cause you hold the power as long as you're dreaming. You're never gonna make it. There's no way that you make it. And maybe you can fake it, but you're never gonna make it. Are you just gonna take that? Make them take it all back. Don't tell me you believe that. Are you just gonna take that? Or will you
fucking fight back. And you're not that great, man. Stop what you're saying, stop what you're making. Everybody here knows that you're just faking. Nah, I don't wanna hear it anymore. I don't wanna hear it anymore. All these fucking thoughts that you're not what I need anymore. I'm about to shut the motherfucking door on all you poor ass haters with your heads in the clouds, talking out loud so proud. You better shut your goddamn mouth before I do more speak out. It's about to head south. You're never gonna make it. There's no way that you make it. And maybe you can fake it, but you're never gonna make it. Aren't you just gonna take that? Make them take it all back. Don't tell me you believe that. Aren't you just gonna take that? Or will you fucking fight back? Or will you fucking fight back?